ಊರದು ತೇಮೇಸೆ ರಸಕರ್ಣ ಸ್ಯಾಮ ವಿವಾ ಪ್ಯಾಕ್ಕ ಕಟಮ ವಟವಲ ಗ್ರಾಮ್ ಪಣ. මිලින්ද, අර තිලකේ ඇවිල්ලා ගම ගිනි තියලානේ. ඔබේ මාලි මොන හරි අහුවද? නේ නේ, මගේ මුණුවත් ඇහුවනේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? වැඩේ හත් පොලේ ගහලාද? හත් පොලේ ගෑවිලා කියන්නේ බං. ඔය තිලකේ ආපුවිලේ මං උගෙන් නිකන් ඇහුවා මේ ඔය අසෙනිගේ මහීගේ සම්බන්ධය තියෙනවද කියලා. ගම කනවනේ මෙතුමා, ගම කනව කනවනේ මෙතුමා. තිලක් වගේ එකකින් ඕවගේ ප්‍රශ්න අහනවද? තිබරයිනේ ඔක්කොම. ඌවේ විස්තර ඔක්කොම මාලිට කියන. දැන් මාලි ඔක්කොම දැනගෙන තියන්නේ. ඔක්කොම දැනගෙන තියන්නේ. ඒකනේ. දැන් තම් බැලන්ස් එකක් ගහලා සේරම ෂේප් කරලානේ තිබ්බේ. දැන් ඉතින් ඔක්කොම ඉවරයිනේ මෙතුමා. දැන් ඉතින් ආයි මුලේ ඉඳලා ඔක්කොම හදන්න ඉබේ. ඒක තමයි බං. ඔබ මේ තිලක්ගේ වැරද්දක් මොකක් හරි දාලා හරි කමන්නේ. මේ වැඩේ බැලස් කරලා දාපන්. ආ, මේ මිලින්ද ඇවිල්ලා ඉන්නේ. මම මිලින්දව හම්බ වෙන්න තමයි හිටියේ. ඇයි මිලින්ද බොරු කියන්නේ? මේ මාලි, මේ මිනිස්සයා කෑම කනවනේ. පොඩක් කන්න දෙන්න, දැන් මේ වැඩ කරලා කරලා කන්න ගත්තා විතරයි. හරි මිලින්ද, කාලේ ඉවර වෙලා එන්නකෝ එහෙනම්. අපි ඊට පස්සේ කතා කරමු. ආ, අනේ නෑ මැඩම්. මැඩම්ට මාත් එක කතා කරන්න ඕනේ නම් කෑම මොනවද මැඩම්? අපි කෑම එක පැත්තකට විසිකලා දාමු. මම ටකල මේ කෑම එක සීබර දාලා අත හොදගෙන ඉන්නේ නේද? එච්චර දේවල් කරන්න ඕනේ නෑ මිලින්ද. මොනවද මේ මිනිස්සු තැන් තැන් වල කියන කතා? ඔගොල්ලෝ හැමදේම මට හංගනවා. ආ? ඔගොල්ලෝ ඒකල්ලාර මොරෝක මුදලාලිගේ සල්ලියට අපේ කොල්ලව බිලි දෙන්න හදන්නේ. ඒ මාලි, මොනවද මේ කියවන්නේ? එළියේ මිනිස්සු ඉන්නවා. හෙමිනිසුන්ට අහුනොත් එහෙම පන්තිපුර වේවා යනවා මොරෝගේ කනට. මං කොහොමද ඊට පස්සේ බැලන්ස් කරගන්නේ ඒවා? හරි සුරංජිත්, එහෙනම් ඔයා මට ඇත්ත කියන්නකෝ. ඔයා කිව්ව මේ දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. හා බොයි, ඒ වයිවර වෙලා කොච්චර කාලද මැඩම්? සෑහෙන සෑහෙන කාලයක් වෙනවනේ. ඌ හුගාකල්. එතකොට තිලක් මොනවද මිලින්ද මට ඇවිල්ලා කියලා කි? අර මහීලගේ ගෙට ගැවිදීමට මේ අසේනි ගිහිල්ලා ලිපගිනි මෙලෙවකෙ? ඕකුන්ගේ බොරුනේ මැඩම්. ඕකුන්ගේ බොරුනේ මැඩම්. දන්නේ නැහනේ ඔතන තියෙන ප්‍රශ්නේ මැඩම්. දැන් ඔතන තියෙන ප්‍රශ්නේ මැඩම්, දැන් ඔය තිලග්ගේ කොළුව ඉන්නේ අර අර මේ 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 කොට එක මේ මේ කාවු මේ මේ නයන 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 වගේ තියෙනවනේ මේ බෑන්ඩ් එක. එතකොට දැන් ඔය අපේ මේ මේ අපේ මහි කොළු ලගේ තියෙනවනේ බෑන්ඩ් එක. දැන් ඔය බෑන් බෑන්ඩ් අතර තියෙනවනේ හුටපටයක්. අන්නේ ඒ ප්‍රශ්නේ හින්දා ඔය තිලකුයි තිලග්ගේ මේ ගෑණි නයනෙයි ඔක්කොම ඔය මේ අපේ මේ මේ මහි කොල්ලලගේ වැඩදි කිය කිය හැමතැනම එහෙම එහෙම ප්‍රශ්න ඇති කරනවා. මැඩම් මේ කරනකො මැඩම්, දැන් අසිනි මිස්ටර් පුළුවන්ද එහෙම මේ කවුරු හරි ගේකට ගියා කියලා අලුතෙන් එහෙම ගිහිල්ලා ගෙවල් වල ලිපවල් පත්තු කරන්න? අර මේ ගාඩ් එකේ ඉන්න කට්ටිය එයාගේ පස්සෙන් වැටලා ඉන්නවා. අනිත් එක අසිනි මිස්ටර් ගිනි කූරක් ගහගන්න බෑ මැඩම්. අන්න ඒක තමයි මාත් කියන්නේ. දැන් අසේලිය නිකන් එහෙම බලාගෙන ඉඳීද නේද? ඒකනේ 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 මැඩම්, මම මැඩම්ට වෙලාවක සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. හොඳ විස්තරයක් හොයලා දෙන්නම්කෝ. ඌ වැඩක් නැහැ කියලා මේගොල්ලෝගේ වැඩ නම්. ප්‍රශ්න නෑ අවුරුදුවත් නෑ දිගටම වැඩනේ. මේ අමුට කතා කරන්න හිටිය පොඩ්ඩක්.
ඒ පරමගත ප්‍රශ්න නෑ තාම එහෙම දෙයක් වෙලා නෑ නංගි එහෙම දෙයක් වෙන්න කලින් මට ඕනකම තිබුණ උඹට කියන්න පරිස්සංගල ඉඳපන් කියන්න මොකද ඒ කතාව මං කොහොමත් පරිස්සමෙන් ඉන්නවා හරි නංගි ඔබ පරිස්සමෙන් ඉන්නව ඇති හැබැයි මොරෝගේ කොල්ල එනකොට නම් මට එච්චර දිරවන්නේ නෑ හොඳේ මට අල්ලන්නේ නෑ උඹට කියන්න හිටියේ ඌත්තේ කරන සෙල්ලමක් පරිස්සමට ඔළුවෙන් කරපන් කියන්න හොඳේ ප්‍රයෝජන අරගෙන නිකන් කුණු මාළු කෑල්ලක් වගේ ඉස්සෙකලා දාන්න ඔය හදන්නේ ඔයා හිතගෙන මම මෝඩේ කියලාද ආ මං එහෙම ආපහු කිසිම මිනිහෙට අහු වෙන්නේ නැහැ අනිවාර්යෙන් ඔබ මොකෙකුටත් අහු වෙන්න ඕනෙත් නැහැ දැන් බලපාර සුද්දා බොයිලෙන් කොච්චර මහන්සි වෙනවද අනු මියුසික් බෑන්ඩ් එකකටත් බැඳුන බා ඔබ මේ මියුසික් වලට ආසයි කියලා මම දැන් නංගිව සල්ලි තියන කොල්ලෙක් බා ඔබ බැඳගත්තනම් උඹට කාල බීලා ආතල් එකේ ඉන්න පුළුවන් නේ අනිත් කන මේ ඌකුව මේ උඹේ යන්න කැමැති නම් ඌත් මේ නැවතිලා මොකද මේ අලුත් වාහනයක් කරගෙන හයර් එකට දාලා මොකක් හරි මේ සිල්ලර කඩයක් කරන ප්ලෑන් එකක් උගේ තියෙන්නේ මාවට එකපාරක් කියන මගේ මනසට කැමති නෑ කියලා කැමති නෑ කියන්නේ කැමති නෑ කියන එක එච්චරයි මේ උත්සව සමයේ විශ්මිත මිල අඩු කිරීම සමග සුවිශේෂී වට්ටම් ලංකා සතුසෙන් කිස් සෝස් ස්කුයිසිබල් බොටල් එක කිස් ස්කුයිසිබරි අනර්ගතම සෝස් රස පෙළ ගයමු දවසක ජීවිතේ තාලේ කැලින් තමයි ඔරිජිනල් අනුකරණවලට නොරැවටෙන්න කැලින් නමති වේදයි හොඳින් බලන්න සුද්දයි මයියා ගමෙන් ගියා මයිය ගමෙන් ගියායි නොඑන්නම එහෙම කතා කරන්න එපා දැන් හදිස්සිය හරිද දැන් අපි කොහොමද දන්නේ ඌ ගමට නොඑන්නමද ගමෙන් ගියේ කියලා ඔබ හිතපන් ඕකව ෂෝ එක ලං වෙලා ගමට ආවොත් එම් මොකද කරන්නේ අය ෂෝ එක ලං වෙලා ඇවිත් වැඩක් තියනවද කියන්නකෝ ආ ඌ කොහොමද ආපහු පැට්‍රිස් කරන්නේ ඌ ගියේ ඌගේ හිත කැඩිලා බිඳිලා ඔක්කොම වෙලා ඌ ගියේ ආ එපා වෙලා ගියේ ඔයා දන්නවද කල්පනා මහත්තයාගේ පාටි එක දවසේ කෙලින්ම කල්පනා මහත්තයයි අසිනී ඌගේ මූණටම කෙලින්ම ටෝක් ටික දීලා දැම්මා එකෙන්ම ඒ වුණාට බං ඔය මේ ගමේ උන් එම්මෙන් කතා වෙන්නේ බං මේ දෙන්නගේ අසිනිත් එක්ක ඔය තියෙන සම්බන්ධය බං එන කාලෙකින් ඉඳන් තියෙන සම්බන්ධයක් ඒක ඇවිල්ලා මේ එන ගින්දර වගේ ලව් එකක් කියලානේ බං ඒ සුද්දායියේ ඉස්සර ඒවා ඉස්සර දැන් ඒ කතන්දර මුකුත් නැහැ සුද්දායියේ කෙල්ලෝ කියන්නේ බලු බෙට්ටේ තියෙන සතේ දිවෙන් ගන්න జాතියක් හරි ඔය තුෂාරි නංගිලත් ඔහම තමයි අනිත් එක තමයි සුද්දායියේ අසිනිට මහියා එක්ක ගිහින් මොනවා කරන්නද මහියාට සල්ලි තියනවාද මුකුත් නැහැ ඒ වුණාට කොහමද කල්පන මහත්තයා කියන්නේ තින් සල්ලි සාගරයක් නේ ඒකනේ බං දැන් ඒ කියන්නේ එයත් එනම් පොල්ල තිබ්බා නේ තිබ්බා එකෙන්ම පොල්ල තිබ්බා ඔයා දන්නවද අසිනී කෙලින්ම මහියාගේ මූණ දිහා බලාගෙන කෙලින්ම කිව්වා හරිද ඕම ඇස් දෙක දිහා බලාගෙන කිව්වේ අපේ මේ සම්බන්ධය ඉවරයි ඔයා දැන් යන්න වානම් වා පොණම් පෝ අන්නේ එමයයි කිව්වේ හරිද මං නම් ඉතින් සුද්දායියේ මේ මහියා කොහේ හරි ගිහින් වහ බීලා මැරිලාති අනිවාර්යෙන් ඕක මැරිලාති සිරාවට ඔව් දැන් මයියා හිතාගෙන හිටියේ අසිනිම මැරි කරලා මොරෝග මුදලාලිගේ සල්ලි වලින් ආතල් එකේ ජීවත් වෙන්න. දැන් මොකද උනේ? සීරම ඉවරයි නේද? Thank you.
කියලා බෑනේ සියට මහන්සීද නෑ චූටි මට ඇති මහන්සියක් නෑ ඒක නෙවෙයි මං හුඟා කාලෙකින් නේද ගෙදර ආවේ ගෙදර ආවම හිතට මාර සැනසීමක් දැනෙනවා නේද සීයේ සැනසිල්ලක් වගේම ඉතින් පොඩි බයකුත් තියෙනවා හැබැයි ඉතින් වැඩිහිටි නිවාසේ ඒ වගේ ප්‍රශ්න නෑනේ එහෙම කියලා බෑ සීයේ හරිද? සියා වැඩිහිටි නිවාසෙ හිටියත් කොහේ හිටියත් සියා හොඳින් හිටියත් අසනීපෙන් හිටියත් සියාව බලාගන්න එක තමයි මගේ වගකීම. අනේ චූටි. ඔය කොච්චර කාලයක් නම් මාව බලාගත්තද? මං වැඩිහිටි නිවාසෙ ඉන්නකොට ඔයා ඉස්කෝලේ ගියන් හවස ඇවිල්ලා මගේ ඇඳ හදලා බෙහෙත් දෙන්න තියෙනවා නම් බෙහෙත් දීලා මාව බලාගත්තනේ දැන් ඉතින් ඔයා දොස්තර කෙනෙක් වෙනකම්ම මාව බලාගන්නවා ඒකනේ කියන්නේ සීයාව බලාගන්න එක තමයි මගේ වගකීම දැන් මං දොස්තර කෙනෙක් වුණාට පස්සේ සීයාගේ සේරම ලෙඩවලට බෙහෙත් දීලා සීයාව සනීප කරගන්නවා ඒක තමයි මගේ පළවෙනි වැඩේ හරි හරි නෑ ඉතින් මං කියන්නේ හරි හරි තව කතා ඕනේ දැන් සීයා කොහෙවත් යන්න බෑ හරිද ගෙදරටම වෙලා ඉන්න ඕනේ හරි හරි චූටි කියනවා නම් මං ඉන්නම් හැබැයි ඉතින් ඔයාගේ තාත්තයි අයියයි කරන කියන්නේ දේවල් තමයි මම ඉවසන්නේ නැත්තේ සීයා දන්නවද දැන් අපේ අයියා මාර හොඳයි අර තුෂාරේක ලව් එක මං කියන්නේ ට්‍රූ ලව් එක පටන් ගන්නට පස්සේ තමයි එයා සෑහෙන වෙනස් වුනේ ඔව් ඔව් මං දන්නවා ඔයා මට කිව්වේ දැන් ඉතින් මම මගේ ඇස් දෙකෙන්ම ඒක දකින්න ඕන. ඇත්තද? සියට ටීද කොෆීද? ඔයාගේ කොෆී හොඳයි. Kagels within rupiyal million 24k run avurudu vasana Kagels University A levels filin passe fashion designer kenek winna avasthawa agamulya patinchi wanna gayamu dawasata jeevithi tali siya beethi bila dawae o man end issella biwa tuti ehena oy copy kat bonnu kunuwenma මා ගැන මෙච්චර මහන්සි වෙන්න එපා චූටි. කොහොමද ඉතින් ඔයා නිදාසයේ ගෙදර ඉන්න දවසනේ මේ? මොන්නට වෙන කවුරු මහන්සි වෙන්නද? මේ කො ගෙදර කවුරුවත් නැද්ද? අම්මා හිටියා සීයා නිදිද කොහෙද? මම මේ චූටිගෙන් අහන්න කියලා හිටියේ. මේ මහී පුතා කෝල් එකක් දුන්නද මං යාර කෝල් කළා 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 එයික කෝල් එකක් තාංශ කරන්නේ නැහැ සීයේ බැරි මතනම මලිතයට කෝල් කළා ඊට පස්සේ මලිතයා කියනවා ගෙදර නැහැලු ඊට පස්සේ පොලා අයියට ගත්තා එයාත් හරි විස්තරයක් කියන්නේ නැහැ එයා කියනවා දවස් දෙක තුනක් ඉවසරගෙන ඉන්නලු මට තේරෙනවා චූටි මට තේරෙනවා පොලා කිව්ව කතාවත් හරි. අපි මේ වෙලාවේ කලබල වෙන්න හොඳ නැහැ. කලබල වුණොත් වෙන වෙන ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. මම මේ කියන්නේ මහි පුතාගේ පැත්තෙන්. එයාගේ වේදනාවත් සාධාරණයිනේ. ඒත් ඉතින් සීයේ මීට කලින් ඕන්තරම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවනේ. හැබැයි කිසිම වෙලාවක අම්මව තනිකලේ නැහැ. මං අඬා දිමාව සැනසුවා මගේ ළඟට වෙලා හිටිය අපි දෙන්න හැම වෙලෙම ප්‍රශ්න වලට මුන් දුන්න එකට. ඒ වුණත්
ඔයා කවදාවත් ඒ වගේ වෙලාවක ඔය වගේ කතාවක් කියලා නෑනි. දැන් සීයත් කියන හදන මං ඒ කියපු කතාව වැරදි කියලාද? නෑ නෑ මම එහෙමම කියනව නෙමෙයි. ඔයා ඒ වෙලාවේ කලබලයක් නොවෙන විදියට යාව බේරගන්නත් ඔයා කළ දේ හරි. ඒකෙ කිසි අවුලක් නෑ. මම මේ කියන්නේ මහීගේ පැත්තෙන්. එයාගේ බිඳුණු රිදුණු හිතාරියන්ටත් කීප දවසක් යයිනේ. ඒක නම් ඇත්ත සී. ඒත් මේ පාර නේ මන්දා. මට බයයි. මට මාරු බයයි. හරි හරි. මොකක් හරි දෙයක් වුණොත් මම මහි පුතාට කතා කරන්න. ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. ඇත්තටමද සියර කතා කරන්න පුළුවන්ද? ඇයි බැරි? මම මීට ඉස්සර මහි පුතාට කතා කරලා නැද්ද? ඔයා ඔයාගේ වැඩේ කරගෙන ඉන්නකෝ. මහි පුතාටත් හිත හදාගන්න දවසක් දෙකක් දෙමු. එතනේ මන්ද සීයේ තේරෙන්න. ඔයා බය වෙන්න එපා. ඔයාට ඉතින් මං ඉන්නවනේ. කොහෙද ඉන්න කියල හොයාගන්න එපැයි. දැන් ෆෝන් වැඩ. කෝල් ගන්නවා ආන්සර් කරන්න. අසෙන් අරගෙන අසෙන්ට ආන්සර් කරලත් නැහැ. ඉතින් මෙතන මොකක් හරි අවුලක් තියෙනවනේ ඔයි. මේ මහිය අයියා ගෙදර ඇවිල්ලා නැහැලු නේද? එයාට මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැ. මට අතටම බයයි තිසංකයි. තෙහිපි